වර්තමානයේ වෙද්දි හොඳ ප්‍රවණතාවක් වඩට පත් වෙලා තිබෙනවා තරුණ පරම්පරාවක් කෘෂිකර්මාන්තය කෙරෙහි වැඩි උනන්දුවක් ඇල්මක් දැක්වීම. හැබැයි ඔවුන් ඒක කරන්නේ ඉතාම හොඳ අධ්‍යාපනික වටපිටාවක් තුළ. අපි ITN රන්බිමට අරුණැල්ල වැඩසටහනින් එවැනි කෙනෙක් හොයාගෙන ගියා. තායිලන්තයේ ජෛව පද්ධති ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ උපාධි ධාරණියක් වන ඇය ප්‍රභාධාරි ජයසිංහ. ගෘහස්ත පරිසරයක් තුළ වටපිටාවක් තුළ කොහොමද නවීන තාක්ෂණය විශේෂයෙන්ම ජෛව පද්ධති තාක්ෂණය උපයෝගී කරගෙන වගාවක් සිදු කරන්නේ කියන ආකාරයට ඇය කදිම නිදසුන්. ඉගෙන ගත්තේ තායිලන්තයේ IT යුනිවර්සිටි එකේ මගේ විෂය තමයි බයෝසිස්ටම්ස් ඉංජිනියරින් යුනිවර්සිටි එකේදී ලබාගත්තු දැනුමත් එක්ක රිසර්ච් කරන එක ගැන මම ලංකාවට ආවට පස්සේ මගේ තිබ්බ ආසාවටම මම මේ වගේ හයිඩ්‍රොපොනික් යුනිට් එකක් පටන් ගත්තා මම කවදාවත් මේ වගේ රිසර්ච් එකක් කරලා තිබ්බ නැහැ හැබැයි මම රිසර්ච් පේපර්ස් ගොඩක් කියෙව්වා කියවලා ඒ වගේ තිබ්බ කන්ඩිෂන් එක තමයි මෙහාට ගැලපෙන විදිහට මේවා ගත්තේ හැබැයි මුල් අවස්ථාවේදී ඒ තියරිටිකල් යන්න ගියාපුවාම ඒවා මෙතෙන්ට ගැලපෙන්නේ නැහැ ඊට පස්සේ මමම කීපතාවක් මේ පැල හදලා මේ தත්තට වර්ධනය කරගත්තා අද වෙද්දී මේ රිසර්ච් එක සාර්ථක වෙලා තියෙනවා ඔබ මේ දකින්නේ මගේ හයිඩ්‍රොපොනික් වගාව මේක ශ්‍රී ලංකාවට අලුත් ක්‍රමයක් ඒ වගේම ලොකු ඵලදායිතාවක් ලබා ගන්න පුළුවන් ක්‍රමවේදයක් මෙතනදී භාවිතා කරලා තියෙන්නේ වතුර සහ න්‍යූට්‍රිෂන් සොලියුෂන් එක මම මේකට යූස් කරලා තියෙන ඇල්බර්ට් සොලියුෂන් එක දවසේ හිරුවෙලිය ලැබෙනවත් සමගම මම මේක ස්ටාර්ට් කරනවා ස්ටාර්ට් කළා සාමාන්‍යයෙන් පැය 4ක් 5ක් වගේ කාලයක් වතුර මේකේ ගමන් කරන්න ඉඩ දෙනවා ඊට පස්සේ හවස් වෙද්දී තමයි ආය නතර කරන්නේ. ඉතමත් අඩු වියදමකින් තමයි මේ යුනිට් එක මම සකස් කරලා තියෙන ගෙදරමයි හදාගත්තේ. ඔලගෙම කිසිම වසවිසකින් තොරව අපිට ඉතමත් කෙටි කාලයක් තුල ඒ කියන්නේ පොළවේ හදනවට වඩා පැලයක් කෙටි කාලයක් තුල මේ වගේ දෙයක් තුල වගා කර ගැනීමෙන් ලොකු ඵලදායිතාවක් ලබා ගන්න පුළුවන්. මම මේ වගාවක් විදිහට කරන දෙයට මේ වෙද්දී ලොකු ඉල්ලුමක් ලැබිලා තියෙනවා සංචාරක හෝටල් වලින් මේක මහා පරිමාණයෙන් උනත් කරන්න පුළුවන් කිසිම වසවිසකින් තොරව ඒ වගේම කිසිම කෘමිනාශකයක් වල්නාශකයක් මේවා වර්ධනය වීම සඳහා භාවිතා කරන්නේ නැහැ මෙවැනි වගාවක් කිරීම තුළින් ඔබටත් සරු ආර්ථික තත්ත්වයක් ලබා ගන්න මම රාජ්‍ය සේවිකාවක් විදිහට කටයුතු කරා අධ්‍යාපන ශාස්ත්‍රයේ ඒ අතර මම බොහොම වේලාසන ඉක්මනින් විශ්‍රාම යුගයටපත් වුණා හේතුව තමයි මට හිතුණා මෙහෙම මේ නිදහසේ නිවසේ කටයුතු කරගෙන ඉන්න පුළුවන් කියලා හිතුණා මොකද වගා කටයුතු අපේ රටේ හැම වෙලේම කතා වෙනවා මේ වසවිසෙන් තොර ආහාර අවශ්‍යයි කියලා මම පහුගිය අවුරුදු විශ්‍රාම ගියත් මේ දක්වා මම
වසවිසෙන් තොර සියලුම ආහාර මගේ ගෙවත්තේ වගා කරා. ඇත්තටම කියනවා නම් මම අල පරිප්පු වැරුණුකොට අනිත් සියල්ල මගේ ගෙවත්තේ වගා කරන දේවල්. ඔබට පේනවා දැන් මෙතන මේ කතුරු මුරුංගා බණ්ඩක්ක පැල තියෙනවා. ඒ වගේම මිරිස් තල්කොල ගමේ ගොඩේ හැදෙන තල්කොල ඊළාට අඟුණ සියලුම දේ ගෙවත්තේ වගා කරලා තියෙනවා. මේවා මේ පුංචි ඉදමක වුණත් පුංචි කොටසක වුණත් මල් පෝච්චි එක හරි වගා කරලා අපිට ආහාර සඳහා ගන්න පුළුවන්. මම මේ සඳහා යොදා ගන්න ඇත්තටම මේ ගස් කොළන් වලින් වැටෙන කොළ රොඩු විරච්ච ඒව තමයි පොහොර වශයෙන් යොදා ගන්නෙ. ඊළඟට දාස් පෙති හදලා තියෙන මේ ඔබට පේන මේ වගේ කෘමියෝ බෝ වීම ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මම කිසිම විෂනාශකයක් යොදන්නේ නැහැ. ඒ සඳහා මේ පසුබිමේ මේ තියෙන මේ දාස්පෙතියා වගේ දේවල් වලින් කෘමීන් විනාශ වෙලා යනවා. ඉතින් මට හිතෙන්නේ මේ වසවිසෙන් තොර ආහාර නිෂ්පාදනයක් අපිට කරගන්න පුළුවන්. මම හැමදාම ගෙදරට කෑම හැම වෙලකටම එකතු කරගන්නේ මේ ගෙවත්තෙන් එකතු කරගන්න ආහාර වර්ග. මම හිතනවා මේ අපි විසතුරු මල් වගා කරනවා ඒ වගේම මේ විදිහට වගා කටයුතු කරගන්න අපිට පුළුවන් කියලා මම දැනට විසිතුරු විවිධ පැලෑටි වර්ග වගා කරන ඒ වගේම අලවි සඳහා යොදනවා. ඒ අතින් මම හිතනවා මේ රටේ ආර්ථිකයට මේ යම්කිසි දායකත්වයක් ලබා දෙන්න පුළුවන් කියලා. වගේම දූරයන් වලටත් යම් කප්පාදුවක් අවශ්‍යයි. මේකෙදී කප්පාදු කිරීම වගේම ගහ හැඩගස් වගැනීම මෙතනදී අපි සිදු කරනවා. ඉතින් මේක ඉතාමත්ම වැදගත් වෙනවා ගහේ ඵලදාව ලැබෙන අවස්ථාව වෙනකොට. මොකද මෙතන ඇත්තටම ගොඩක් දුර්දුර්ට වැදගත් වෙන්නේ මේ ගහේ සැකිල්ල අපි හදාගන්න එක නිසා අස්වැන්න කෙරෙහි බලපෑමක් ඇති වෙනවා. ඒවා මොකද ගහේ සාමාන්‍යයෙන් කප්පාදු කරන එක වෙනත් පළතුරු ගහ සාකවලට සාපේක්ෂව වෙනස් ආකාරයක් ගන්න. මොකද හේතුව තමයි දූරයන් වල අස්වනු හටගන්නේ ප්‍රධාන අතු වල. මේ ප්‍රධාන අතු වල තියෙන අංකුර තමයි මල් අංකුර බවට පත් වෙන්නේ. ඉතින් මේ අංකුරම තමයි සාකේ වර්ධක අංකුර බවටත් පත් වෙන්නේ. ඉතින් මේකින්ද මේ අංකුර දෙකම පරිස්සම් කරගන්න මේ අංකුර දෙක පවත්වා ගන්න එක අපේ කප්පාදු ක්‍රමය තුළ වැදගත් වෙන කාර්යයක් වෙනවා. ඉතින් මම හිතන්නේ මේකට අවධානය යොමු කළා අපේ ගහ හැඩගස්වා ගැනීම ඒ වගේම කප්පාදු කරලා අස්වැන්න වැඩි වෙන ආකාරයට යොමු කර ගැනීම තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ දූරයන් වගාවක් කරනකොට. ඉතින් මම හිතන්නේ ඒකට තමයි අපි මේ කියන්නේ කොහොමද දූරයන් ගහ කුඩා කාලයේ ඉඳන්ම සකස් කරගන්න කොහොමද කියලා වැඩි අස්වැන්නකට වගේම හොඳ අස්වැන්නක් ලබා ගන්න. ඉතින් මම හිතනවා මෙතනදී අපි ඇත්තටම කරන්න දූරයන් ගහක අපි ප්‍රධාන අතු මොනම ආකාරයකට කප්පාදු කරලා ඉවත් කරන්න උත්සාහ කරන්නේ නැහැ. අසාමාන්‍ය පිහිටීමක් නැත්තම් එක්කෝ අතු ඇඹරීමක් හෝ එක්කෝ අතු අතිපිහිත වීමක් වගේ ආකාරයක් නැත්නම් තිරස් ප්‍රධාන කඳෙන් ආපු අතු ඉවත් කරන්න අපි මොනම ආකාරයකට උත්සාහ කරන්නේ නැහැ. මොකද ප්‍රධාන අත්තක තමයි මල් හටගන්න පුළුවන් තරම්. ඒ හටගන්නා මල් වැඩි වෙනවා කියන්නේ අපේ අස්වැන්න වැඩි වෙනවා. ඉතින් ඒ නිසා ඒ අතු ඉවත් කිරීමක් කරන්නේ නැහැ. ඒ ප්‍රධාන අතුවල තියෙනවා කුඩා අතු. මෙන්න මේ අතු තමයි අපි ඉවත් කිරීම කරන්නේ. ගහ විශාල වෙනවත් එක්කම ගහේ ප්‍රධාන කඳට ආසන්නව තියෙන ඊටාමත්ම කුඩා අතු ප්‍රධාන අතු වලින් ආපු කුඩා අතු ක්‍රමානුකූලව ඉවත් කිරීමක් සිද්ධ කරන්න වෙනවා. ඉතින් මම හිතන්නේ ඒ ක්‍රමානුකූලව ඉවත් කරන ආකාරය අපිට පුළුවන්. මේක අපි ප්‍රධාන කඳ විදිහට සැලකුවොත් මේ ප්‍රධාන කඳෙන් ආපු අත්තක් තමයි මේ තියෙන්නේ. මේ ප්‍රධාන අත්තේ තුල ආපු කුඩා අතු මේ විදිහට අපිට දකින්න පුළුවන්. මේ අතු වලින් මේන අත එන ස්ථානයේ තියෙන අංකුර තමයි අපිට මල් අංකුර බවටත් පත් වෙන්නේ. ඉතින් මේ හිතන්නේ අපි ගහ විශාල වීමත් එක්කම අපේ අතු ඉවත් කිරීම ක්‍රමානුකූලව අපි සිදු කළ යුතු වෙනවා. ඉතින් මම හිතන්නේ මේ ආකාරයට මේ අතු ඉවත් කිරීම තමයි වැදගත්ම වෙන්නේ. මේ අතු ඉවත් කරනකොට ඉත වැදගත් වෙන කතාව කාරණයක් තමයි මෙතන ආසන්නේ කඳට ආසන්නේ කුඩා ගැටයක් ඉතුරු වෙන ආකාරයට ඉවත් කරනවා. මොකද කඳත් එක්ක මේ කපලා ඉවත් කළොත් සිද්ධ වෙන්නේ මෙතන තියෙන අංකුර ප්‍රමාණය විනාශ වෙලා යන්න පුළුවන්, කප් කැපුමත් එක්කම ඉවත් වෙලා යන්න පුළුවන්.
ඉතින් මේ අංකුර පවත්ව ගත්තොත් අපිට පුළුවන් දිගින් දිගටම මේ අංකුර තමයි මෙතන තියෙන අංකුර තමයි මල් අංකුර බවට පත් වෙන්නේ. ඒ නිසා මේවා මල් මල් ලස්සන වැඩි කර ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මල් එන්න කලින් ගහේ මල් හට ගන්න අවස්ථාවට කලින් මෙව කප්පාදු සිදු කිරීම කරලා අතු ඉවත් කරලා තියෙන්න ඕනේ. එතකොට අපිට පුළුවන් මේ අංකුර මල් අංකුර බවට පත් කරලා වැඩි අස්තනක් ලබා ගන්න, වැඩි මල් ප්‍රමාණයක් ලබා ගන්න. වැඩි මල් ප්‍රමාණයක් ලැබුණොත් වැඩි අස්තනකට අපිට හිමිකම් කියන්න පුළුවන්. ඒ වගේම ඇත්තටම ගත්තොත් මේ මල් ලැබෙන අස්තන වගේම ගහ නියම ආකාරයට සකස් වෙලා අපිට හොඳ අස්තනකට මෙයා මේ හැකියාව තියෙනවා. ඉතින් මේ කප්පාදුව ඉතාමත් වැදගත් වෙන්නේ ඒකයි. මොකද නැත්තම් මෙහෙම අතු ආවොත් එහෙම අපිට ලැබෙන මල් ප්‍රමාණය ඉතාමත්ම අඩු වෙන්න පුළුවන්. මේ අතු ඉවත් කිරීම ඉතාමත්ම කල්පනාකාරීව ඒක නියවරදි අවස්ථාවේදී සිදු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ඒකද මේ මෙහෙම කැපීම මල් හට ගැනීමට කලින් සිදු නොකළොත් එහෙම අපිට මේ ලැබෙන මල් නොලැබී යන්න පුළුවන්. ඉතින් මේක ඉතාමත්ම වැදගත්. මේ වගේ ප්‍රධාන කඳෙන් එන අතු කුඩා අතු ඉවත් කිරීම තුළින් අපිට ගහ සකස් කරගන්න පුළුවන්. මේ අතු ඉවත් කිරීම වැදගත් වෙන්නේ ඒ වගේම අතු ඉවත් කිරීම ගහේ සම්පූර්ණ කෙලවරටම සිදු කළ යුතු වෙන්නේ නැහැ. ගහෙන් සූර්යාලෝකය පෙරලා එන ප්‍රමාණය දක්වා අතු ඉතුරු කරලා ඉතුරු අභ්‍යන්තරය අතු ටික තමයි ඉතුරු කරන්නේ. දැන් අපි දකින්න පුළුවන් මේ ගහේ මේ අතු දක්වා අතු ඉවත් කරලා තියෙනවා. නමුත් මෙතනින් කෙලවරේ අතු ඉතුරු කරලා තියෙනවා. ඒක සූර්යාලෝකය පෙරලා ගහට එනවා. එතනින් පස්සේ කඳ සම්පූර්ණයෙන්ම හොඳට ගහ ඇතුළට සූර්යාලෝකයේ පෙරලා එන ආකාරයට අත් කප්පාදු කරලා අතු ඉතුරු කරනවා. ඉතින් මේ විදිහට තමයි අපි ගොඩක් දුරට කප්පාදු සිදු කරලා ගහ සකස් කරගන්නේ. ඉතින් මේ විදිහට පුළුවන් අපිට ඩෝරියන් ගහක මනා නඩත්තුවක් සිදු කරලා කප්පාදු සිදු කරන්න. මේක සාමාන්‍යයෙන් ඉතර අපහසු කාර්යයක් නෙමෙයි. මම හිතන්නේ ඕනම කෙනෙකුට අපිට ගෙදරවත් තමන්ගේ වගාවක් කරන්න පුළුවන්. මේකට පුහුණු ශ්‍රමයක් වැඩි විශේෂ පුහුණු ශ්‍රමයක් අවශ්‍ය නැහැ. ඇත්තටම වැදගත් වෙන්නේ කප්පාදු කරන වෙලාව කප්පාදු කිරීමේදී කප්පාදු කරන ආකාරය. මොකද කප්පාදු කරනකොට වැදගත් වෙන මගේ මේ පෙරත් සඳහන් කරා මෙතන පොඩි ගැට්ටයක් ඉතුරු වෙන ආකාරය තමයි කප්පාදු කිරීම සිදු කරන්න ඕනේ. අංකුර ප්‍රමාණය පරිස්සම් කරගන්න. දශකයක හමාරකට අධික කාලවකවානුවක් තිස්සේ ITN රන්බිමට අරුණැල්ල වැඩසටහන හරහා කෘෂිකාර්මික ගවේෂණාත්මක දැනුම ඔබට සම්ප්‍රේෂණය කරන්න අපි උත්සාහ කරනවා. ගොවි මහතුන්ට, පාසල් දරුවන්ට, විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ට ඉතාම වැදගත් කරුණු කාරණා රැසක් මේ රන්බිමට අරුණැල්ල වැඩසටහන හරහා ඔබට ගෙන එන්නයි අපි හැම විටම උත්සාහ කරන්නේ. එහිදී කෘෂිකාර්මික දැනුම, ඒ වගේම සත්ව නිෂ්පාදන ක්ෂේත්‍රයේ දැනුම නිරන්තරයෙන් ඔබට ළඟා කරන්න අවශ්‍ය බොහෝ දැනුම අපි පහුගිය කාල වකවානු පුරාවට ඔබට ලබා දුන්නා. අද අපි ඉන්නේ බදලේගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ. මේ ආයතනයේ කෘෂිකර්ම සහකාර අධ්‍යක්ෂ පර්යේෂණ කීට විද්‍යා අංශයේ SR සරච්චන්ද්‍ර මහත්මයා අපිත් එක්ක එකතු වෙනවා. අපි හිතුවා කතා කරන්න වී වගාව සම්බන්ධයෙන්. වී වගාව ගැන කතා බහ කරද්දී ගොවින්ට තිබෙන ප්‍රමුඛතම ප්‍රශ්නේ තමයි වී වගාවට අදාළව ඇතිවන පලිබෝධ හානි. අපි කොහොමද පලිබෝධ හානි හඳුනගන්නේ? ඔව්, අපට වීවගාවේදී ඉතාමත්ම වැදගත් මාතෘකාවක් වෙනවා වීවගාවේ පලිබෝධ හානි. මොකද අපි දන්නවා අපි වගා කරන වගාවකින් ලබා ගන්න අස්වැන්න ප්‍රධාන වශයෙන්ම ඒ පලිබෝධ හානි මත බලපානවා අපිට ලැබෙන අස්වැන්න ප්‍රමාණය. ඒ නිසා මේ පලිබෝධ පාලනය පිළිබඳව වීවගාවේදී කතා කිරීම ඉතාමත්ම වැදගත්. අපි දන්නවා වීවගාව ගත්තහම වී ශාකයේ වී වපුරලා එහෙමත් නැත්නම් පැල හිටවපු අවස්ථාවේ සිට අපි අස්වැන්න ගන්න අවස්ථාව දක්වා විවිධ වයස් කාණ්ඩවලදී විවිධාකාරයෙන් විවිධ මට්ටමින් පලිබෝධ හානි සිද්ධ වෙනවා. එතකොට අපට ඉතාමත්ම වැදගත් වෙනවා මෙන්න මේ පලිබෝධකීන් කවුද කියලා හඳුනා ගැනීම. අපි මූලික වශයෙන් ගත්තොත් පැලගොයමට අපිට පැලමැක්කාගේ හානිය බහුලව දකින්න පුළුවන්. වී වගාවේ පැලමැක්කාගේ හානිය. ඒ වගේම එතනින් පස්සේ වර්ධනය වෙන ගොයම, අපිට මේ පෙනෙන ආකාරයේ වර්ධනය වෙන ගොයම ගත්තහම ඒ අවස්ථාවේදී අපට පලිබෝධ හානි කිහිපයක් හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි දුඹුරු පැල කීඩාවගේ හානිය ඒ අවස්ථාවේදී ඇති වෙන්න පුළුවන්. ඒ වගේම කොළ හකුලන දලඹුවාගේ හානිය, ඒත් එක්කම ගොක්මැස්සාගේ හානිය. මෙන්න මේ කියන හානි තුනම මේ කාලයේදී වාර්තා වෙනවා. අපිට ඊට අමතරව විවිධ අවස්ථාවලදී දැක ගන්න පුළුවන් වෙනවා පත්‍රමයිතාවන් සහ කොපුමයිතාවන්ගේ හානිය. ඒත් එක්කම අපි වණ්ඩි සහ ගොයම් පීදෙන අවස්ථාවට යනකොට අපිට තවත් අලුත් පලිබෝධ හානි දැක ගන්න පුළුවන් වෙනවා. එහිදී අපට පුරුක් පණුවාගේ හානිය, වර්ධක අවදීදීත් ඇති වෙන්න පුළුවන්, ප්‍රජනක අවදීදීත් ඇති වෙන්න පුළුවන් කහ පුරුක් පණුවාගේ හානිය. ඒ වගේම කීඩෑවුව දුරත් අවස්ථා දෙකේම අපිට දැක ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම
ගොයම් මකුණාගේ හානිය අපේ ගොවි මහතුරු ගොයම් මැස්ස කියලා තමයි ගොඩක් වෙලාවට හඳුන්වන්නේ ගොයම් මැස්සගේ හානියත් අපට හඳුන ගන්න පුළුවන් වෙන්නේ පීදෙන ගොයමත් එක්ක ඉදිරි අවස්ථාවලදී අන්න ඒ ආකාරයට අපට පලිබෝධ හානි ප්‍රධාන පලිබෝධකයෝ විදියට මේ පලිබෝධ හානි ටික අපට හඳුන ගන්න පුළුවන් කෙතක සීසාන අවස්ථාවේ ඉඳලා සාරවත් අස්වැන්නක් ගොවියාටට පත් කරගන්න කන් සිද්ධ වෙන්න පුළුවන් පලිබෝධ හානි මොනවද මේ පලිබෝධ හානි ඇති වෙන්නේ කොයි ආකාරයෙන්ද කියන කාරණාව සරච්චන්ද මහත්මයා මතු කළා අපි කියමු මේ පලිබෝධ හානි අවම කරගන්න ගොවියෝ මොන වගේ ක්‍රියාපිළිවෙලවලද අනුගමනය කරන්න ඕන කියන කාරණාව ඔව් ඇත්තටම අපි හැම ප්‍රශ්නයකදීම අපි උත්සාහ කරන්න ඕන ප්‍රශ්න ඇතිවීම වළක්වා ගැනීම මොකද ප්‍රශ්නයක් ඇති වුණාට පස්සේ අපි ඒකට විසඳුම් හොයලා ඒ ප්‍රශ්නය කොච්චර දුරට මැඩපැවැත්තුවත් ඒ අවස්ථාව වෙනකොට ඒ ප්‍රශ්නය තුලින් අපිට හානියක් සිද්ධ වෙලා ඉවරයි අන්න ඒ නිසා අපි වීවගාවේදී පලිබෝධ පාලනයේදී ඉතාමත්ම වැදගත් කාරණයක් වෙනවා පූර්ව වළක්වා ගැනීම එහෙමත් නැත්නම් පලිබෝධ හානි ඇතිවීම වළක්වා ගන්න කොහොමද කියන කාරණය ඒක තමයි අපි ප්‍රමුඛත්වයේ දිය යුතු කාරණය අපි දන්නවා අද වෙනකොට අපේ කාලගුණ රටාවන් වල දේශගුණ රටාවන් වල සමස්ත ලෝකෙම වෙනස්කම් සිදු වෙමින් යනවා අපිට ඇත්තටම කෘෂිකර්මය දෙවන්ත අභියෝගයක් වෙලා තියෙනවා මේ වෙනස් වෙන පරිසරයත් එක්ක අපේ පරිසරයේ වෙනසට ඒ ලැබෙන ප්‍රතිචාර අපිට අහිතකර විදියට තමයි අපේ කෘෂිකර්මාන්තයට ලැබෙන්නේ අන්න ඒ නිසා අපි අතීතයේ ගොවි මහත්තුරු ගත්තොත් ඔවුන් ඉතාමත්ම සාර්ථක ඔවුන්ගේ අත්දැකීම් වලින් පමණක්ම කෘෂිකර්මය කරගෙන ගියා වීවගාව කරගෙන ගියා නමුත් අද ඒ ගොවි මහත්තුරුන්ට විශාල අභියෝගයක් වෙලා තියෙනවා ඔවුන්ගේ අත්දැකීම් වලින් විතරක් මේ ප්‍රශ්න මේ කාරණා පාලනය කරගන්න මැඩපවත්ව ගන්න බැරි වෙලා තියෙනවා එහෙමනම් අපි බලමු අපි කොහොමද මේ කියන කාරණා ඇතිවීම වළක්වගන්නේ ඇත්තටම අපි දන්නවා මූලිකම පියවර තමයි බින්සකස් කිරීම ඕනෑම වගාකටයුත්තකදී මූලික පියවර බින්සකස් කිරීම අපි දන්නවා මේ බින්සකස් කිරීමේ මූලික පියවරේ පළවෙනි කාරණය තමයි පස පෙරලීම අන්නේ පස පෙරලීම කියන කාරණේ සිට සාර්ථකව බින්සකස් කිරීමක් කරොත් අපට එමගින් එහි තියෙන වල් පැල ඇටි විවිධ පලිබෝධකයන්ගේ විවිධ අවස්ථා ඒ වගේම විවිධ රෝගකාරක ඒ කියන සියල්ලක් අපට සාර්ථකව විනාශ කර ගැනීමට හැකියාව ලැබෙනවා අපි නිර්දේශිත ආකාරයට ඒ කියන කාරණා කරොත් සරච්චන්ද්‍ර මහත්මයා දැන් අපේ ගොවීන් වර්තමානයේ වෙද්දී පුරුදු වෙලා ඉන්නවා ඊටාම ඉක්මනින් තමන්ගේ ශේෂ්ත්‍රයේ රාජකාරි ඉවර කරගන්න කෙතේ කමතේ වැඩ රාජකාරි ඉවරයක් අහවරයක් කරගන්න ඔබතුමා සඳහන් කළා වගේ අර පස පෙරලීමේ ක්‍රියාදාමයේ වුණත් ඔවුන් નિયમિત ආකාරයෙන් කරනවද කියන එක ගැටලු සහගත තත්වයක් කොයි විදිහටද નિયමාකාරයෙන් පස පෙරලන්න ඕන අර අපි කියන කතාවට කොහොමද මේක සම්බන්ධ කරන්නේ ඇත්තටම දැන් ගොවීන්ගේ පැත්තෙන් එන මෙසිවිලි තමයි ජලය කියන එක සීමාකාරී සාධකයක් අපි ඒක පිළිගත යුතුයි මොකද කාලගුණ රටාවෙත් එක්ක අපිට වියලි තත්වයන් වැඩිපුර අපට දක ගන්න ලැබෙනවා එතකොට ඒකට ප්‍රමාණවත් කාලයක් නැහැ කියන එක හැබැයි ඒකට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදිහට බතලොඩ විපර්යේෂණ ආයතනය විදිහට උත්තරයක් තියෙනවා. මොකද අපි දන්නවා අපේ මේ කන්නේ අස්වැන්න නෙළුවාම අපි ඒ අස්වැන්න ගෙට අරගෙන අපි එතනින් අයින් වෙනවා. ඊට පස්සේ නැවත අපි කුඹුරට යන්නේ ඊළඟ කන්නේ වතුර දෙනවත් එක්ක නැත්තම් වර්ෂාව ලැබිලා පටන් ගැනීමත් එක්ක. හැබැයි එහෙම නෙමෙයි විය යුත්තේ. අපි මේ කන්නේ අස්වැන්න ගන්නකොටම ඒ කන්නේ කොටසක් ලෙස සලකලා ඒ අවස්ථාවේ තියෙන අර තෙතමනය තුලින් අපි පස පෙරලීම සිද්ධ කරන්න ඕන. එතකොට ඒ සඳහා අපි තැටි නගුල කියන නගුල තමයි භාවිතා කරන්න ඕන රෝද 4 ට්‍රැක්ටරේට. එහෙම නැත්නම් රෝද 2 ට්‍රැක්ටරයක් තියෙන කෙනෙකුට අර හැඩලෑලි නගුල කියන නගුල පාවිච්චි කරන්න පුළුවන්. මෝල් බෝඩ් නගුල කිව්වම ගොවි මහතුරු වඩාත්ම දන්නවා. ඉතින් අන්න ඒ විදියට අපිට බින්සකස් කිරීම කරොත් සති 2-3ක් තද සූර්යාලෝකයට නිරාවරණය වෙන්න තියන්න පුළුවන්. ඒකෙන් අර වටපණුව අලුතෙන් ඇතිවෙන ප්‍රබල හානිය බවට පත් වෙලා තියෙනවා මේ අවස්ථාවෙන කොට. මොකද වටපණුවන් පාලනය කර ගැනීම සඳහා රසායනික ද්‍රව්‍ය නැහැ අපේ ලංකාවේ මේ වන විට. ඒ නිසා ඒකටත් හොඳ විසඳුමක් වෙනවායි බිම පෙරලලා සූර්යාලෝකයට නිරාවරණය කළ තිබ්බහම. ඒ තුලින් අපේ වගාවට අවශ්‍ය ඉදිරි පස සකස් කිරීමේ කාර්යය ඉතාමත්ම සාර්ථකව කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි වැසි ලැබිලා හෝ අපේ වාරි ජලය ලැබුණාම අපි සාමාන්‍ය විදිහට පස සකස් කිරීමේ බින් සකස් කිරීමේ කාර්යය ඊට පස්සේ කරන්න පුළුවන්. අන්න ඒ නිසා අර කාල වේලාව මදිය කියන ප්‍රශ්නෙට එතන උත්තරයක් තියෙනවා. අපිට මෙන්න මේ ආකාරයට නිවැරදිව බින් සකස් කළා. ඉතාමත් උචිත පරිදි වගාවට සුදුසු නිර්දේශිත ක්‍රමයන් අනුගමනය කරලා බිමක් හදාගත්තොත් අපේ ඇතිවන ප්‍රශ්න වලින් 50%ක් අවම කරගෙන තමයි අපි වගාව ආරම්භ කරන්නේ. ඒක ඉතාමත් වැදගත්. Thank you.
ITN රන්බිමට අරුණැල්ල වැඩසටහනෙන් අපි අද දවසේ බතලේගොඩ විපර්යේෂණ හා සංවර්ධන ආයතනයේ ඉඳලා ඔබට ගෙන ආපු දැනුම නව බීජ රෝපණයේදී කොයි විදිහේ ක්‍රියාමාර්ගයන්ද ඔබ අනුගමනය කරන්න ඕන කොහොමද නව බීජ රෝපණය ඇති කරගන්න ඕන කියන කාරණාව පිළිබඳ පුළුල් හඳුන්වා දීමක් සිදු කළා. මම හිතන්නේ ගොවි මහතුන්ට මේ ශේෂ්ත්‍රයේ නියැලෙන්නන්ට ඉතාමත් වටිනා කරුණු කාරණා රැසක් අද දවසේ වැඩසටහනෙන් ළඟා කරගන්න හැකියාව ලැබෙන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා. එවැනිම දැනුම් සම්භාරයක් ඔබට අරගෙන අපි නැවතත් ITN රන්බිමට අරුණැල්ල වැඩසටහනෙන් ඔබ හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. ගිහින් එන්න ඔබට සුබ දවසක්.